කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා මම ඒ කීව ලෙසේ අමතක කරනු මෙසේ ඉතින් කටවහගනි හැංගිලා හිනා වෙනක ලේසි මේ සමාජයේ තියෙන ප්‍රශ්නත් එක්ක ගැටලා හිනා වෙනවා කියන එක තමයි බේබී ජීවිතේ කියන්නේ බොය හැමදේම කියන්නේ මං පරාදයි ඔබ දිනුම් කියන්නේ මං පරාදයි තමයි අක්කගේ වචන කොපි කරලා කතා කරාට මේ ඉනිතින් හැමදාම හිතුවේ බේබී දිනන්න ඕනේ කියලා ඒකනේ බේබිකින් බැනුන් අහා හොරෙන් ඇප්ලිකේෂන් දාලා බේබී 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 පරක්කු වැඩි බේබී අක්ක කියපු විදියට බේබී හිතන්න අමාරුයි ආපහු හැරිලා එයි කියලා මේවි අක්කලා දෙන්නට බැන්න විතරයි ඒත් දැන් බලයි යනකොට මේක බේබීනි කැත වැඩ කරන්නේ ඔබ හරියන ඉතින් නිම්සරාලා මින්දුරිලා සාධාරණ යවංකයි මේව සමාජ විෂමතාවයේ හිඳ හැදිච්ච සුළු ධනේශ්වර මානසිකත්වයේ ප්‍රතිවිපාක පුංචි කාලේ මෙතන වැටිලා ලී කුඩු ගොඩේ අයනු අයනු කිව්වනම් දැන් බැරි මොකද මාමේ ගෙදර නිමල් අයියා ඉන්නවා හරි හරි උඹේ කැමැත්තක් එහෙනම් මම ඔබට මෙතන පුංචි පොත් කඩයක් ගහලා දෙන්නම්කෝ පොත් ටික තියාගන්න අක්ක මොන තීරණේ ගත්තත් මං එයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනේ මාමේ හොඳා හොඳා මේ නහිර දෙහින කාලේ මාමටයි නැන්දට බෙහෙත් ටිකක් ගන්න දොස්තර නෝන කෙනෙක් ඉන්න එක හොඳයිනේ වීනා ඔයා සෙමි මාමේ මේ අර මං නැවතිලා හිටපු ගෙදර මිෂෙගේ මම්මිව බලා ගන්න කෙනා ආ මේ ළමයා එච්චර දුරට ආවේ එහෙනම් පුතේ ගෙදරට ගිහින් පොකටත් මේ එලිපහලින් ඉන්නකෝ ආ ඩඩිනේවත් එක්ක මං එන්න මමි බලාගෙන ඉන්නවා එයාගේ දෝණි ගෙදර එනකම් ඔන්න බේබිගේ අක්කා අපේ ලොකුණුන්ට අවසර දුන්න බේබිව බලා ගන්න ඔයා පුරුද්දට බේබි කිව්වට වීනම් මං එහෙම නෙමෙයි කියලා වටම් පේනවා ඇතිනේ මේ විදිහට දුක් විඳින්න ඕනේ නෑ බේබි අනිත් එක මං කරපු පව් සමා කරගන්නවත් මට ඉඩක් දෙන්න අපිට පුළුවන් බේබි දොස්තර නෝන කෙනෙක් වෙනකන් හොඳට බලාගන්න අපි මිෂෙල් බේබි වෙනුවෙන් එක තරහ නෑ වීන මමීට කියන්න දෝනි අද ගෙදර ආවේ නැති වුණාට එයාට තනියම නැගිටින්න පුළුවන් වුණ දවසක ඇවිල්ලා මමීව බලා ගන්නවා කියලා මට එයාව මගේ අම්ම කරගන්න පුළුවන් වුණාට මට එයාගේ මිෂෙල් වෙන්න බෑම වීන මට කෙල්ලෝ ඕනේ නැහැ මමගේ අම්මා බලාගෙන ඉන්නවා
නිම්සරා මේ ඔයාම නේද කියන්න ඇයි මාව දාලා ගියේ මට ආදරේ නැති හින්දා නෙමෙයි නේද කියන්න මොකක්hari ප්‍රශ්නයක් හින්දා නේද මේ දැම්ම කියන්න මේ දැන් මං ඒක විසඳනවා මේ හැමෝටම හැන්ද කියන්න පන්නේ තුනට පන්ටික මෝඩයි නිස කොහොම වුණත් මට බය හිතුණා සේවගේ ලොකු පවුලක් කෙනෙක්ව කසාද බඳින්න පිස්සි නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං බේබි මම නාඩිය කියනවා ඊට පස්සේ සුනිත්ලාවට මැවිල්ලා ඇවිල්ලා එක පාටම ඩිමියෝ මෙහෙම දාගත්තා අම්මේ අනේ අයියේ ඒ කියන්නේ මේ ගායියයි අපේ අක්කයි ආපහු එකතුණා නැත්තම් අනේ අක්කේ හා මේ බලන්න කියන්නේ මෙයාට තියෙන විසෙ අත්තහම් හිටානේ ද මංගල්ලි අතක් ඔය තුවාලුනොත් එහෙම එක මංගල්ල නෙවෙයි අම්මේ හිටානේ ද මංගල්ල දෙකක්ම එකවර ගන්න පුළුවන් ආයේ ඉතින් ඉතුරු වෙන්නේ මේ යන්නේ මේ මං ડોක්ටර් කෙනෙක් වෙලා දොස්තර නලාව අරගෙන ආපහු මේ ගෙදරට එනකම් ඔව ගැන කතා කරන්න එපා අපෝ එහෙනම් ඉතින් අපේ අම්මට ඔය කපුරස්සාව තව අවුරුදු ගාණක් කරන්න වෙයි මොකද ඉතින් මට එවුවටත් වඩා අමාරුයි නේ මෙයාට හොයන්න ඈ කොල්ලෝ කවුද අර අමුතු ඇඳුමක් ඇඳගෙන මේ පැත්තේ නිලන් දාරියා ඉතින් මල්ලි අක්කේ මේ 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 ජෙනිනෝනා කිව්වා මේ ජෙනිනෝනා අර අර ලීමඩුවේ මේ ලිගුඩු ටිකක් අරන් ඉන්න කියලා නාඩින් එන්නකෝ ආ මොකක් හරි පිස්සු වැඩකට වෙන්නේ නැති යා 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 එයාව අම්බ වෙන්නත් දැන් එන්නේ අමුතු අමුතු මිනිස්සු අපේ ඔළුවට මොකක් හරි ගින්නක් නොදී මුන්ට එක විනාඩි 10ක් ඉන්න බෑනේ තාත්තා බය නැතුව ඉන්නකෝ මම බලා ගන්නම්කෝ ඒ පාර සුංගි මොන චක්‍රයට දෙන්නේ කියලා මැට්ටෝ එක්ක ආපු ඇත්ත හේතුව කියන්න ඕනේ නැත්තම් බොරුවක් කියන්න ඕනේ අහුවෙන්නේ නැති වෙන්න පාන් කෑව තෝම ඇත්ත කියන්න තමයි ආවේ ඒත් අර ලොකු අය ඇඟ දැක්කම බය හිතෙනවනේ හරි හරි දැන් මොකක්ද ඇත්ත හේතුව හා මොකෝ අයිරාවන බේබි එක ආයි රණ්ඩුවක් ඇල්ලුවද එලෙව්වද අක්ක ළඟට ඵලයන් කියලා ඒ
ඔයත් නිකන් පහන් කාලා වගේ නියක්. ඔන්න. අපේ ගේසර් බේබි දැන් නම් වර නියෙමෙටම නාඩියෙන් 143. අනේ මේ. එයාමට කවදාවත් ඇත්තට ආදරේ කරන්නේ නැහැ. අපි රැවටුනේ. එයාට නිකම් ආව කවි සංකල්පනාවක් විතරයි. අක්කේ. මේ හොඳ අක්ක වගේ කියන දේ අහන්නකෝ. මට කිසි දෙයක් අහන්න ඕනේ නෑ මල්ලි. මම යන්න ඕනි පාරේ යන්න හිත හදාගෙන ඉවරයි. ආපහු මාව හරවන්න හදන්න එපා. දැන් ඉතින් ලී කුඩු ටිකක්වත් අරන් යනවා. මගෙට ගිහින් විසි කරන්න බැරිය. කාට බයද දැන් ඔය ඈතට යන්න හදන්නේ? ආපහු මං කාටවත් බය ඈතට යන්නේ. එහෙනම් මගේ ඇස් දෙක දිහා බලලා එක පොරොන්දුවක් වෙනවද? ඉක්මන්ටම ඔය හවසට ගෙදර යන එක නවත්තනවා කියලා. හැබැයි මම මේ ගෙදර නවතින්න කලින් අපි අපේ බිස්නස් එක තිබුණට වඩා දියුණු කරනවා. හැබැයි ඒ ඔයා මේ ගෙදරට ආවට පස්සේ.